අපි සීරුවෙන්. ඒ පිරිසත් පාලනය කරපු කාල සීමාවේදී ස්ත්‍රී දූෂණයක් කියන්නේ මේ රටේ වීරකම් ලෙස සලකපු දෙයක්. දැන් මේ වෙලාවේ පොහොට්ටුවේ වේදිකා එක්කවත් මේ සම්බන්ධ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. ඔක්කොම නිහඬයි. අපිට ධර්මාශෝක කෙනෙක් අවශ්‍යයි. සජින් වාස්ගෙන් තවත් හෙළිදරව්වක්. මේක නාමල් රාජපක්ෂ මහත්මයා සහ යෝෂිත රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් M-Trat Holdings කියන කම්පැනිකටත් Carlton Sports Network කියන සමාගම් දෙකටත් මේ මුදල් ලබා ගත්තා කියලා මම දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රකාශ කළා. මැතිවරණයට සතියයි ජාත්‍යන්තර නිරීක්ෂකින් දිවයිනට. අයිබෝවන් ITN ITN සත්‍යන්තර රාත්‍රී 9 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙත අවධානය යොමු කරමු. ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පොපි මලක් පැළඳවීම අරලියගහ මන්දිරයේදී සිදු වුණා. අග්‍රාමාත්‍යවරයාට පොපිමල පැළඳ වූයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සභාපති රියාත්මිරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතායි. ශ්‍රී ලංකා සේවාමුක්ත බටසංගමේ වාර්ෂික ප්‍රගති වාර්තාවද එහිදී අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකා සේවාමුක්ත බටසංගමේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සීමලාපිටිය භාණ්ඩාගාරික මේජර් JKCS කන්කානම් යන මහතුරුන් ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර තමන් කැමති ආගමක් ඇදහිීමට භාෂාවක් කතා කිරීමට හා සංස්කෘතියක් තුළ කටයුතු කිරීමට කැමති නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපි මේ රටේ ස්වාධීන පොලිසියක් ඇති කරා. එදා මතකද උසාවියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිංශකාරතුමේ ඇදගෙන ගිය හැටි. අපි අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරා. නිදහස් වාතාවරණයක් ඇති කරා. එදා වාගේනේ මට බයිනෝ හැමදාම හැම එක්කෙනාම ජීවිතුන් අතර ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම හානියක් නැහැ. කොහොමද එහෙනම් මෙහෙම සමාජයක් අපි ඇති කරේ? අපි ගෙනල්ලා ස්වාධීන අධිකරණ කොමිසමක් දැම්මා. ස්වාධීන මැතිවරණ කොමිසමක් දැම්මා. ස්වාධීන රජයේ සේවා කොමිසමක් දැම්මා. මේ අය පත් කරන්න, විනිශ්චයකාරවරු පත් කරන්න, නීතිපති පත් කරන්න, පොලිස්පති පත් කරන්න වෙනම ව්‍යවස්ථාදායක සභාවක් දැම්මා. ආණ්ඩු පක්ෂය, විපක්ෂය, ස්වාධීන සමාජිකයන් සමග කිසිම ප්‍රශ්නයක් එතන ඇති වුණේ නැහැ. ඒක සාර්ථකව අපි කරගෙන ගිහින් තියෙනවා. අද අග්‍රවිංශකාරතුමාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවට පක්ෂව, ආණ්ඩුවට විරුද්ධව ඕනෑම තීරණයක් දෙන්න පුළුවන්. අද සම්පූර්ණ මාධ්‍ය නිදහස තියෙනවා. අද නීතිය ක්‍රියාත්මක වෙනවා. අද ඕනෑම තොරතුරක් ගන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ අයිතිය කියන නීතිය නිසා. කවුද මේ රටේ ආගම් ભેදය ඇති කරේ? කවුද මේ රටේ ඇත්ත වශයෙන්ම ජාතික සමගියට විරුද්ධ වුණේ? අද ජාතික සමගිය තියෙනවා, සංහිඳියාව තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්න මේකයි අපි ආරක්ෂා කරන්න ඕනේ. තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති භාෂාවක් භාවිතා කරන්න, තමන් කැමති සංස්කෘතියක් භුක්ති විඳින්න. අන්න බය නැතුව මේ වැඩ කටයුතු කරන්න මේ ආණ්ඩුව ඉදිරියට යන්න ඕනේ. මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හංස ඇලඟින් යලිත් කතරේ ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න ඕනේ. අද මේ කොළඹ නගරේ එක පැත්තකින් මට්ටක් කුලිය උමම් මාර්ග දෙකක් යනවා. අනිත් පැත්තෙන් මේ සන්ත බස්තියමේ මේ ඇල මාර්ගයේ පොම්පාගාරයක් එනවා. අතන නාගලම් වීදියේ පොම්පයක් හයි කරලා කොළඹ නගරේ ගම් වතුර ගලනකොට ගඟට වතුර විදින්න ක්‍රමේ හදනවා. මේ පැත්තෙන් බම්බලපිටිය පැත්තට නිදහස් චතුරස්‍රය පැත්තෙන් තව උමම් මාර්ගයක් යනවා. අතනින් කිංසිපාර හරහා DS එක හරහා ඒ වතුර ටික ගෙනියන්න පාර හදලා ඉවරයි. දේවි බාලිකායක හරහා බොරැල්ලේ වතුර ටික ගෙනියන්න කටුවැලට පාර හදලා ඉවරයි මිත්‍රෝනි. මේ වෙනකොට ලබන අවුරුද්දේ ජූනි ජූලි වෙනකොට කොළඹ නගරයේ ගම් වතුර ප්‍රශ්න විසඳන්න අපි ස්ථිර සාර වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඊළඟට අද මේ කොළඹ තට්ටු නිවාස වලට වතුර එනවා හොරයි. මොකද කොළඹ නගරයට පානීය ජලය ගෙන එන මාර්ගය අවුරුදු 150ක් පරණයි. දැවැන්ත මලකඩ කාලයේ පයිප් අපේ ආණ්ඩුව ඒ කිලෝමීටර් 960ක් වෙච්ච කොළඹ නගරයේ පානීය ජල පද්ධතිය අද පොළොව යටින් හදාගෙන යනවා මිත්‍රෝනි. අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් ලබන ජූලි මාසෙදී මැද කොළඹ ජනතාවට ගෝල් පේස් එක වගේ 7 ගුණයක් විශාල ඒ නාගරික උද්‍යානය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා අපි තමුන්නාන්සලට කියනවා. ඊළඟට මේ මැද කොළඹ හදවත මැනින් වෙළඳපොළ කිසිම මිනිහෙක්ගෙන් අපි සතයක් අය කරන්නේ නැතුව කඩ කුලිය විතරක් අරගෙන සියලුම කඩ ටික අපේ ජනතාවට ප්‍රතිපත්තිගරුකව අපි ලබන ජනවාරි මාසයේ අපි ලබා දෙනවා කියන එක අපි තමුන්නාන්සලට ප්‍රකාශ කරනවා.
අපි බොහොම ආඩම්බරෙන් මේ ඩයස් ප්ලේස් එකේ කෙහෙල්වත්තේ ඔබතුමාලා ආඩම්බරෙන් කියන්න ඕනේ අපි මේ රටේ ඉපදිච්ච මිනිස්සු අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු අපි මේ රටේ මැරෙන මිනිස්සු ගෝටා බෙලට බැසිල්ලා වගේ යැන්කි ඇමරිකන් කාරෙන්ට වඩා දහස් ගුණයක් අපි දේශප්‍රේමී කියලා අපි මතක් කරන්න ඕනේ මිත්‍රෝනි ජනාධිපතිවරණයට හරියටම තියෙන්නේ තවත් සතියයි. නවන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු දේශීය මෙන්ම විදේශීය නියෝජිතයන් මගින් සිදු කෙරෙනවා. ඒ අනුව ආසියා මැතිවරණ නියෝජිත නිරීක්ෂකයන්ගේ නියෝජිත ජාලයේ සමාජිකින් ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණියා. රටවල් 18ක් නියෝජනය කරමින් පැමිණ සිටින මෙම නිරීක්ෂණ කණ්ඩායමට 48 දිනක ඇතුළත් දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමටයි මෙම නියෝජිතයින් සැලසුම් කර ඇත්තේ. යුරෝපා සංගමයේ හා පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්ද මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා. 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රබල සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ. මෙවර මැතිවරණයේ 2015ට සාපේක්ෂව ප්‍රචණ්ඩත්වය ගැටුම්කාරී තත්ත්වය සාධනීය ලෙස අඩු වෙලා තිබෙන බව අපිට පෙනී ගිහිලා තිබෙනවා. මෙය ඇත්තටම දියුණු දේශපාලන සංස්කෘතික මූලික ලක්ෂණ මේ මැතිවරණයේදී පෙන්නුම් කරනවා. මේ දක්වා කාලය තුළ මතු වෙලා තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් තුළින් 17 දෙනෙක් පමණ රෝහල්ගත වෙලා තිබුණත් බරපතල තත්ත්වයක් අපිට වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම වාර්තා වෙලා තිබෙන සිද්ධීන් අතරින් මෙවර විශේෂත්වය තමයි වැඩි ප්‍රමාණයක් විපතටපත් වෙලා තිබෙන ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන්. විපක්ෂයේ කණ්ඩායම් වලට වෙච්ච හානිය සාපේක්ෂව ඇති වෙලා තියෙන වාර්තා වෙන සිද්ධීන් අතරින් අඩු ප්‍රමාණයක් තමයි දකින්නට තිබෙන්නේ. තවමත් අපිට අවාසනාවකට රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය අවම කරගන්නට හැකියාව ලැබිලා නැහැ. එය පහුගිය ජනාධිපතිවරණයේ මේ මැතිවරණයේදීත් එක ආකාරයකටම අපි දකිමින් තිබෙනවා. ඒකීය භාවය මැතිවරණ වේදිකාවල වැඩිපුරම විකිනෙන වචනය බවට පත් වෙලා. එහෙත් සමහරු ඒකීය භාවය පිළිබඳ වහසි බස් දොඩවද්දී යාපනයට ගිය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඒකීය භාවය ආරක්ෂා කිරීම ගැන කෙලින් කතාවක් කිව්වා. එක රමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. ජන සමාජයේ පොඩිම තැනේ ඉඳලා ඉහළම තැන දක්වා අපි විශාල ශක්තියක් ලබා දෙන්න කටයුතු කරනවා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින්ට කර්මාන්තකරුවන්ට ස්වයං රැකියා කරන අයට කාන්තා මූලික පවුල්වලට යුද්ධය නිසා තමන්ගේ ශරීරයේ යම් යම් ප්‍රශ්න නිසා විශේෂ හැකියාවන් හැටියට නිර්මාණය වුණු ඒ සියලුම දෙනාට අපි අනිවාර්යෙන්ම රජයේ මැදිහත් වීම තුළ ශක්තිය ලබා දෙනවා පමණක් නෙමෙයි උතුරු පළාතට වෙනමම නැගෙනහිර පළාතට වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළු දෙකක් රැගෙන ඇවිල්ලා යුද්ධෙන් පස්සේ මේ ප්‍රදේශයේ තිබෙන්නට තිබුණු ඒ ආධාරක සමුළුව සජිත් ප්‍රේමදාස පවත්වලා අනිවාර්යෙන්ම උතුරු පළාතයි නැගෙනහිර පළාතයි යුද්ධෙන් විපතටපත් වුණු මේ පළාත් දෙකම ඉහළටම සංවර්ධනයෙන් ගෙනෙන්නට මං කටයුතු කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ සියලුම දෙනාටම එක හා සමානව සලකන එක නීතියක් යටතේ හැමෝටම සමානාත්මතාවය ඇති කළා. මේ රටේ ඔබ අප සියලුම දෙනා සිංහල දමිළ මුස්ලිම් බර්ගර් තමන්ගේ ජාතිය ආගම කුමක්කුව කුලය ගෝත්‍රයේ තරාතිරම කුමක්කුවක් එක රටක එක ජන කොට්ටාසයක් හැටියට අපේ රට තුළ එක්සිත්ව එක්සත්ව ඒකීය ශ්‍රී ලංකාව තුළ අපි මේ රට ශක්තිමත් කරන්නට කැපවෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ජන සමාජයෙන් ආගම්වාදය සම්පූර්ණයෙන් ඉවත් කර ශිෂ්ට සම්පන්න යුක්තිකරුක මානවහිතවාදී යුගයක් 16 වනදා ආරම්භ කරන බව මඩකලපුව කල්කුඩා ඔඩ්ඩමාවඩි අලියමීර් ක්‍රීඩාංගණයේ පැවති ජනරලීටෙක් වෙමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවුණු
ඓතිහාසික සංවර්ධනයක් කල්කුඩ ආසනයටත් පදිරිප්පු ආසනයටත් මඩකලපු ආසනයටත් මුළු මඩකලපු දිස්ත්‍රික්කයටම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර භේදයෙන් තොරව ප්‍රේමදාසගේ පුතා අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. තමුන්නාන්සේලාගේ බල ප්‍රදේශයේ සියලුම ධීවර ප්‍රජාව වෙනුවෙන් අලුතෙන්ම වාලච්චේන ධීවර වරාය මුල්ගල් තියලා වැඩ පටන් අරගෙන කෙටි කාලයක් තුල ජනාධිපතිවරයා හැටියට මම මේක විවෘත කරනවායි කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමතියි. මගේ පියත් මමත් හොඳ සිංහල බෞද්ධයෙක්. බෞද්ධකම කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන ආකාරයට සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කිසිම දවසක ජාතිවාදය, ජාති භේදය, ආගම් වාදය, ආගම් භේදය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. එහෙම කණ්ඩායමක් කටයුතු කරනකොට මම පැහැදිලිවම කියනවා ඒගොල්ලෝ බෞද්ධයෝ නෙවෙයි. උතුම් බෞද්ධ ප්‍රතිපත්ති තුල බුද්ධාගමට මුල් තැන දෙනවා වගේම බුද්ධාගම ආරක්ෂා කරනවා වගේම මම පැහැදිලිවම කියන්න කැමතියි මේ රටේ සෙසු සියලුම ආගම් සියලුම ජාතීන් අපි අනිවාර්යෙන්ම රට තුල ජීවත් වෙන හැම ජන කොට්ටාසයකම ජාති භේදය, ආගම් භේදය, ජාති වාදය, ආගම් වාදය සම්පූර්ණයෙන්ම තුරන් කරලා ශිෂ්ට සම්පන්න යුක්තිගරුක මනුස්සත්වය රජයන මානව හිතවාදී යුගය 16 වෙනිදා ජයග්‍රහණයත් සමග අපි ක්‍රියාත්මක කරනවා කියලා මම කියන්න කැමතියි. හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා කල්මුනේ සන්තාන්කරණී ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට එක් වුණා. කඩාවැටුණු තේ කර්මාන්තය නගා සිටුවීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බදුල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. බදුල්ල පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක තේනුක විධානකමගේ මහතා මෙම ජනහමුව සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා මහජන නියෝජිතයින් රැසක් ඊටෙක් වස් සිටියා. අපි විශේෂයෙන්ම කෘෂි ආර්ථිකය වෙනුවෙන් විශාල අවධානයක් අපි යොමු කළා තිබෙනවා. කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රධාන විදේශ විනිමය ගෙනාපු තේ කර්මාන්තය අද අසීරු තත්ත්වයකටපත් වෙලා. මේකට හේතුව වෙලා තියෙන්නේ අපේ තේවලට තිබුණු මිල ලෝක වෙළඳපොලේ කඩාවැටීම නිසා. වෙන රටවලින් ගුණාත්මකභාවයෙන් අඩු තේ ගෙනල්ලා ඒවා මිශ්‍ර කළා නැවත අපේ තේත් සමග යැවීම නිසා අද වෙළඳ පොලේ අපේ සිලෝන් ටී කියන වෙළඳ නාමයට එදා තිබුණු අගය අද නැති වෙලා තිබෙනවා. අපි මේ තේ කර්මාන්තය විදේශ විනිමය ගෙනෙන ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් හදන මේ තේ කර්මාන්තය අපි ඉදිරියට ගන්නට ඕනේ. ගුණාත්මක භාවයෙන් වැඩි අගය එකතු කරපු තේ ලෝක වෙළඳ පොළට යැවීම හරහා එදා අපිට තේ වලට තිබුණු ඒ වෙළඳ නාමය නැවත අරගෙන ඒ හරි මිල අපිට ලබා ගැනීම තුලින් පමණයි අපිට මේ තේ කර්මාන්තය ඉහළට ගෙනෙන්නට පුළුවන්. මේ තේ කර්මාන්තය ඉහළට ගන්නට අපේ රජයේ සියලුම අනුග්‍රහය ලබා දෙනවයි කියන එක මම තහවුරු කරන්නට ඕනේ. අපි අභියෝග ජයගත් අය. මේ රටේ ආරක්ෂාව වේවා, සංවර්ධනය, ආර්ථිකය වේවා අපි එදා ඒ අභියෝග වලට මුහුණ දීලා අපි ජයගත්තා. නමුත් මේ රජය කිසිම සැලැස්මක් නැතුව අකාර්යක්ෂම විදියට ක්‍රියා කරපු නිසා ආරක්ෂා වගේම පෙරටේ සංවර්ධනයේ ආර්ථිකය කඩා වැටුණා. මේ කඩා වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්නට පැහැදිලි සැලසුම් අපි ළඟ තිබෙනවා. ලංකා කම්කරු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ASP ලියනගේ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්වුණා. කටා රාජ්‍ය හිටපු තානාපති ආචාර්ය WM කරුණාදාස මහතා වෙත එය පිළිගන්වනු ලැබුවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෞරවයෙන් පිළිගන්නවා.
පෞගිය රජය අපේ රට විනාශ කරා පක්ෂ දෙක එකතු වෙලා දෙපැත්තට ඇදලා අද අපේ රට ඉන්නේ ණයබරින් තෙරබිලා මේ පත්වන රාජ්‍ය නායකයා කවුරු වුණත් මතක තියාගන්නට ඕනේ මේ රටේ දෙවන්ත වගකීමක් ඔහුට දරන්නට සිදු වෙනවා මම ඔබට වගකීමෙන් කියනවා මෙවර හිටපු ජනාධිපතිවරයෙක් නැහැ හිටපු අගමැතිවරයෙක් නැහැ එමනම් මේ 35 දෙනා අතරින් ජනාධිපති ධූරයට වැඩිම සුසුකමන් ලබන්නේ ඒස්පී ලියන ගිවන මමයි. මොකද මම ජනාධිපතිතුමා වෙනුවෙන් නයිජීරියාව සහ කටාර් රාජ්‍යයේ රටවල් දෙකේම මා තානාපති ධූරය දැරුවා. අපේ ජනාධිපතිවරණය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මූලිකව අපි කියලා දිනවා මේ රට හදන්න නම් පළවෙනි එක මේ රටේ විනයක් තියෙන්න ඕනේ. අපි ණය බරින් මේ රට බේර ගන්න නැතුව මෙවර ඡන්දය ලබුණු කරනකොට ඔබ බලන්න එපා කොළ පාට නිල් පාට රතු පාට ඔබ බලන්න කවුද වඩාත්ම සුදුසු පුද්ගලයා සජින් වාස් ගුණවර්ධන පෞගේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා 2015 අවුරුද්දෙන් පස්සේ අවස්ථා කිහිපයකදී ඔහුට විවිධ චෝදනා එල්ල වූ අතර අධිකරණ ක්‍රියාවලීන් කිහිපයකටත් මුහුණ දීමට ඔහුට සිද්ධ වුණා ගාල්ලේදී අද මාධ්‍ය හමුවක් ඇඳුමින් හිටපු මන්ත්‍රීවරයා ඒ කාලේ සිදුවුණු ගනුදෙනුවක් ගැන මේ විදිහට හෙළි කළා මේ දිවුරුම් ප්‍රකාශය නිකුත් කරන්නේ චිදම්බරම් කියන පුද්ගලයා සිංගප්පූරුවේ TPL ඉන්ට කියන සමාගමේ ඩොලර් මිලියන 5යි. එතකොට මේ TPL සමාගමයි හෙලියාඩ් කියන සමාගමයි අස්සම් කරනවා උපදේශක සේවයා ඩොලර් මිලියන 5කට. මේ දිවුරුම් ප්‍රකාශය ලබා දෙන්නේ මේ සමාගමේ අධ්‍යක්ෂවරයා සහ කොටස්කරුවා සහ අයිතිකාරයා. එතකොට මේකේ ගොඩක් දේවල් විස්තර තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලිවම ප්‍රකාශ වෙනවා මේ ගනුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5ක් ගෙව්වා. ඒ කියන්නේ මං හිතන්නේ ආසන්නෙන් රුපියල් ලොලින් ගත්තොත් කෝටි 100ක් විතර ලං වෙන ප්‍රමාණයක්. ඉතින් මේක තමයි ගත්ත අල්ලස හෝ කොමිසම. ඒ වගේම අවශ්‍ය වුණ ඕනම වෙලාවක ලංකාවේ නීතිය ඉස්සරහට ඇවිල්ලා උසාවි ඉස්සරහට ඇවිල්ලා මේ පිළිබඳ සාක්ෂි සටහන් කිරීම හෝ වෙන නීතිමය ක්‍රියාදාමයට පෙනී සිටින්න එකඟ වෙනවා කියන එකත් ඊට අමතරව මේක සම්බන්ධයෙන් තියෙන සියලුම ලියකියවිලි සහ ඒ ඊමේල් ඔක්කොම ගමේවා මේ එයා හරියට සනාත කරලා ලබා දීලා තියෙනවා කියන එක. LOLC ආයතනයේ හරහා තමයි මේ සල්ලි මෙහෙට අන්තිමට ඇවිල්ලා ඒ යම්කිසි විසුද්ධිකරණයක් වෙලා තියෙන්නේ. චිදම්බරම් කියන පුද්ගලයා මේ කම්පැනි අයිතිකාරයා කියනවා මම සනාත කරනවා මේ මුදල් හෙලියාඩ් කියන සමාගමෙන් සංග්‍රීලා ආයතනය වෙනුවෙන් ඒගොල්ලන්ගේ මෙන්න මේ සමාගමේ ගිණුමට ලැබුණා කියලා. ඒතර මේකෙන් තව දුරට මේ පුද්ගලයා මේ චිදම්බරම් කියන මේ සමාගමේ අයිතිකාරයා කියනවා මදුරාව කියන පුද්ගලයා සංග්‍රීලා ආයතනයේ මම හිතන්නේ විධායක නිලධාරී හැටියට ඉන්නේ දෙවනි හැටියට ඉන්නේ. එතුමාගේ තියෙන මේ සම්බන්ධතාවයත් එක්ක මේ ගනුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5ක ප්‍රමාණයක් හම්බුණා. මේ ඩොලර් මිලියන 5ේ බෙනිෆිෂරි ඒ කියන්නේ මේක නාමල් රාජපක්ෂ මහත්මයා සහ යෝෂිත රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් M-Trad Holdings කියන කම්පැනිකටත් Carlton Sports Network කියන සමාගම් දෙකටත් මේ මුදල් ලබා ගත්තා කියලා මම දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රකාශ කළා. දැන් තමයි වැදගත්ම දේ මේ දිවුරුම් ප්‍රකාශයේ තියෙන්නේ. මෙතුමා කියනවා චිදම්බරම් කියන මම මේ දිවුරුම් ප්‍රකාශය පිටු හතරම කියවලා බලලා අස්සම් කරලා තියෙන්නේ රවින්ද්‍ර වෛද්‍යලංකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ SS ගුණවර්ධන පොලිස් සැරයක් ඉදිරිපිට 2015 ඔක්තෝබර් 28 වෙනිදා සිංගප්පූර. එතකොට මේක මම මේ බොරුවට හදපු එකක් හෝ වෙන කවුරුත් බොරුවට හදපු ලේඛනයක් නෙමෙයි. මෙන්න මෙහෙම තමයි රාජපක්ෂවරු වැඩ කරේ. මාව පාවිච්චි කළා අපව එක තැනකට ගොනු කරලා හිර කරලා පුළුවන් තරම් ප්‍රයෝජන අරගෙන මගේ නම එළියට දාලා මේ ගනුදෙනු කරන්න කියලා මට කිව්වා. ඉතින් ඒ කාලේ එතුමා ජනාධිපති. මම මට කරන්න පුළුවන් සම්බන්ධීකරණයක් මම කරා. ඒකේ යම්කිසි පාප කර්මයක් මම කළා තියෙනවා නම් ඒක මම විඳවනවා. ඒකේ කතා දෙකක් නෑ. කාන්තාවන් දූෂණය කරන අය කාන්තා සනීපාරක්ෂාව හාස්‍යයට ලක් කිරීම පුදුමයට කරුණක් නොවන බව කාන්තා නියෝජිතින් සඳහන් කරනවා. ප්‍රදේශ කිහිපයකදී මාධ්‍යට මේ පිළිබඳව අදහස් පළ කෙරුණා. මම ගුරුවරියන් ඒ නිසා තමයි මම මේ සිසු දැරවියන් ගැන කියන්න ඕනේ. මේ මහා ලොකුවට කතා කරන ඔබ කවුරුත් අපි දැරවල අත්දැකීම් වලින් දන්න සමීපාරක්ෂකතුවා ගැන හරියට ලොකු කතන්දර යනවා. මේවා ගැන දන්නේම නෑ වගේ තමයි දැන් හුඟක් අය කතා කරන්නේ. ඔව් මේක අපි කවුරුත් දන්නවා. දැනුලියක් මල්වල වෙනවා කියන්නේ ඇය මමක් වීම සුදුසුකම් ලබන පළවෙනිම පියවර. ඒ අයට මම දැක්ක රූපවාහිනිවල නිදියන් කෑ ගහනවා. ඒගොල්ලන්ට නැතුවල ඉන්නවද දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ. හැබැයි මමක් හැටියට ගුරුවරියක් හැටියට ඒ වගේම බිරිඳක් හැටියට මම කියන්නේ මේවා මහා අවඥාවෙන් කතා කරන්න ඕන දේවල් නෙමෙයි.
ඒක සාමාන්‍ය සිදුවීම. අපේ ගෙදර කවුරු හරි ඉන්නවා, අපේ අම්මා ඉන්නවා, දුව ඉන්නවා, නැගිනිය ඉන්නවා, සොර ඒ ඔක්කොටම මේ අත්දැකීම තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි මේක වෙනසක් තියෙනවා නගර බදායක. ඌව ප්‍රශ්න නෙමෙයි. ඒ වුණාට ගම්බද ඒ වගේම දුප්පත් අය මේව ප්‍රශ්න. මේ කෑකෝ ගහන අය ඔක්කොම මුදල වෙනුවෙන් යල වෙච්ච අය කියන විතරක් හිතලා ඔවුන්ට අනුකම්පා කරන්න. දවස් කිහිපයකට කලින් පොහොට්ටුවේ තිබිච්ච රැලියකට සහභාගි වෙච්ච පිරිසක් කාන්තාවක් දූෂණය කරලා තියෙනවා. පොහොට්ටුවේ ඉහළ ඉන්න නායකයන් මේක වහන්න විවිධ විදිහට පොලිසියට බලපෑම් කරලා තියෙනවා කියලත් අපිට ආරංචි. මේක මං හිතන්නේ මේ පොහොට්ටුවේ උදවියට අමුතු දෙයක් නෙමෙයි. මං හිතන්නේ රටේ ජනතාවට මතකයි මීට කලින් ආණ්ඩුවේ ඉන්න කාලෙදිත් මාතර පැත්තේ හිටපු සභාපති කෙනෙක් කාන්තාවෝ 100ක් දූෂණය කරලා පාටි දැම්මා. ඒකල්ල ඒ පාටි වලට ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට ඒ ඉන්න නායකයෝ සහභාගී වුණා. ඉතින් මේ අයට මේක ධාම විහිළුවක් ඇටියට තමයි මේ කාන්තා පාර්ශවය දිහා බලලා කාන්තාවන්ට සලකන විදිය අපිට දැන් හොඳට පේනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කාන්තාවන්ට සුවිශේෂී තැනක් හිමි වෙලා තියෙනවා. එතුමා කිව්වා මේ ගැහණු දරුවන් ඉන්න පාසලට විශේෂ වෛද්‍ය මධ්‍යස්ථාන ඒකක පිහිටවනවා. ඒ වගේම එතුමා කිව්වා සනීප ආරක්ෂාව පිළිබඳ. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැති කාන්තාවන් මේ දරුවන් කොපමණක් ඉන්නවද? ගැහණු දරුවෝ 3-4 දෙනෙක් ඉන්න පවුලක ඒ තාත්තාට ඉස්තර රැකියාවක් නැති ඒ තාත්තට ඒක කරන්න බෑ. මම යුද්ධයෙන් විපතටපත් කාන්තාවන් සමග උතුරු නැගෙනහිර පහුගිය කාලේ වැඩ කරා. ඉතින් මම දැක්ක මේ පළාත්වල විශේෂයෙන්ම මේ පහසුකම නැහැ. ඉතාමත් උපහාසයෙන් යුතුව හෙලා දකින කාන්තාවන් අපි දකිනවා. ලැජ්ජ නැද්ද අහනවා එහෙම කියන්න. සල්ලි වලට දෙනවා නම් නොමිලේ දෙනේ කොහොමද ලැජ්ජාවට කාරණාවක් වෙන්නේ? එහෙමනම් එවැනි අය ලැජ්ජ බය නැති කරගෙන තව මොනව අලෙවි කරයිද කියලා අපි දන්නේ අනාගතේ. මේකයි අපේ රටට උදා වෙලා තියෙන තත්ත්වය. මේකයි අපේ කාන්තාවට උදා වෙලා තියෙන තත්ත්වය. 2500කට වඩා වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා කියලා අපි කියනවා. හැබැයි මේ වෙනකන් රටේ කාන්තාව නිදහස හම්බෙලා නැහැ. කාන්තා හිංසනයට විරුද්ධව කතා කරන වෙලාවේ තමන්ට මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට හම්බෙච්ච ලස්සන චුයින්ගම්යක් තියෙනවා. ඒ තමයි ජාතික ආරක්ෂාව. අනේ මේ අයියලා ටික සමාවෙන්න සීලා ටික මේ ජාතික ආරක්ෂාව කියන චුයින්ගම් එක හපනවා තාම විසිකන්න කිසිම සූදානමක් නැහැ. අපි දැක්කේ පුජන පෙරමුණේ අපේක්ෂක ඇමරිකන් පුරවැසි භාවයේ සහිත ඇමරිකන් අපේක්ෂකයා වේදිකා හැම එකම අපේ පොහොට්ටුවේ වගකීම මේ රටේ ජාතික ආරක්ෂාව හදන්නේ. ඒක තමයි යාළගේ පළමු වගකීම ලෙස යාළ සලකන්නේ. ජාතික ආරක්ෂාව කියන්නේ තුවක්කු බටයකින් කරන ආරක්ෂාවක් නෙමෙයි. එහෙනම් අද ජාතික ආරක්ෂාව කතා කරන වේදිකාව උඩ පොහොට්ටුවේ වේදිකාවල ජාතික ආරක්ෂාවට අප්පුඩි ගහද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොඩ්ඩක් පිටිපස්ස හැරලා බැලුවා නම් අනේ එතන අර රේප් කරලා පාටි දාපු මන්ත්‍රීවරු ඇමතිවරු ගණනාවකින් කාන්තාව දූෂණය කරපු පිරිස් එතන ඉන්නවා. මේවා තමන්ගේ වීරකම් ලෙස සලකලා ආතල්යක් ලෙස සලකන පිරිසක් තමයි මේ වේදිකාවල ඉන්නේ. ඒ නිසා තමයි අපි මේ වේදිකාවට යන්නේ නැතුව මේ වේදිකාව තුල කාන්තා හිංසනය ටෙරෙහිව අපි සටන් කරන අපි තරුණ පරපුරක් ලෙස වැස්ස වහින්න කලින් වැහිලිහිණිව හඬනවා. නොවැම්බර් 16 අර ජාතික ආරක්ෂා විශ්වහඩ තියාගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හදිස්සියේ හරි එහෙම අවස්ථාවක් නැහැ. නමුත් හදිස්සිය හරි එතුමාට කැරගිලා වගකීම ගියොත් එහෙම අයියාගේ පිනෙන් හරි අනේ එතුමා නිර්මාණය කරන රට ගැන අනාවැකියක් තමයි අපිට මේ මෑත දවස් කීපයකට කලින් පසුගිය දිනක හෙම්මාතකම් ප්‍රදේශයේදී අපිට අහන්න දකින්න හම්බෙන්නේ. මොකද ඒ පිරිස පාලනය කරපු කාල සීමාවෙදී ශ්‍රී දූෂණයක් කියන්නේ මේ රටේ වීර කංග්‍රස් සලකපු දෙයක්. දැන් මේ වෙලාවේ පොහොට්ටුවේ වේදිකා එක්කවත් මේ සම්බන්ධ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. ඔක්කොම නිහඬයි. අපිට ධර්මාශෝක කෙනෙක් අවශ්‍යයි. අපිට ශිෂ්ට සම්පන්න සමාජ නිර්මාණය කරන්න අවශ්‍යයි කියන කාරණාව මතු කරනවා. පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලියක් අවසන් වෙලා ගෙදර යමින් සිටිනා වූ තරුණියක් ඒ පොදුජන පෙරමුණේම ප්‍රබල ආධාරකරුවෙකු විසින් කීප වරක් කීප පොලකට ගෙනහිල්ලා දූෂණයට ලක් කරලා තියෙනවා. කියන්න කැමති මේක මේ අහඹු සිදුවීමක් එහෙමත් නැත්නම් මේක හුදකලා සිදුවීමක් නෙමෙයි මිත්‍රෝ. මේ පොදුජන පෙරමුණේ ඉන්න මේ ප්‍රේක්ෂක මහත්මයා ප්‍රමුඛ ඒ 200ක් 300ක් වට කරගෙන ඉන්න පිරිසට පුරුදු රාජකාරිය තමයි මේ තවමත් කරමින්ම යන්නේ. එතකම මේක ලොකු අනතුරක සේයාවක් තමයි මේ පෙන්නුම් කරන්නේ. අපි දන්නවා මේ 2005 ඒ අවුරුදු 10ට කිව්වේ වනචර දශකය කියලා. වනචර දශකය කියලා කිව්වේ ඒක ඇත්තටම වචනේ පරිසමාප්ත ආකාරයෙන්ම වනචරයි. අක්ෂේ නායක කාරකාදීන්ගෙන් ඉඳලා පල්ලෙහා මට්ටමට වෙනකම්ම මේ දූෂණයේ වංචාව ඉවහා ගිහිලා තිබුණා. මේක රාජපක්ෂලගේ ඇඟට පයිත්තියන් වෙලා තිබුණා. ඇඟට පත්තියන් වෙලා තිබුණේ. අද ජාතික ආරක්ෂාව ගැන මොනවා කියාගෙන ආවත් මේ එන්නේ අර පරණ යක්කුටිකම කියන එක තමයි මතක් කරන්න ඕනේ මිත්‍රවරුනි. නායකින්ගත් වැරදි තීන්දු තීරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකින්ගේ අගතියට හේතු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසනවා. රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. නායකයෝ
කොන්ද කෙලින් තියාගෙන තීන්දුවක් ගන්න බැරිකම නිසාම මේ වෙද්දී අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ජීවිත බිලි දෙන දියණියන්ගේ ජීවිත බිල දින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හතරවෙන්ද සරණගුරු වර්ධන මහත්මයාගේ රැස්වීමට ගිහිලා ආපු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා හෙක්ටර් මහත්මයාගේ මරණය සිදු වුණේ පහර දීමක් වෙලා ඒ බස් එක ඇතුලේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේදී සිදු වෙලා තියෙනවා පහර දීමෙන් හිසට සිදු වෙච්ච තුවාලයක් නිසා මරණය සිදු වුණා කියලා. පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා නායකයෝ විසින් ගත්ත වැරදි තීන්දුවක් නිසා පොදුජන පෙරමුණේ රැස්වීමට යන්න සිද්ධ වුණා. ප්‍රසාද් ජයකොඩි කියලා ඒ බස් එකේ හිටපු එක් තරුණයෙක් සාක්ෂි දීලා තියෙනවා මේ සිදුවීම පහර දීම සම්බන්ධයෙන්. ඊට පහුවෙන්දාම රාත්‍රියේ සරණගුරු වර්ධන මහත්මයා සහ තව කීප දෙනෙක් ඇවිල්ලා මේ ප්‍රසාද් ජයකොඩි කියන තරුණයාට වැඳලා සමාව ගනිමින් පොලිසියට දීපු ප්‍රකාශය ඉල්ලාස් කරගනිමින් කියලා පහර දීමක් කරා. මේ හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු ගුටිකන්න මේ නායකයන්ගේ මෝඩ තීන්දුව නිසා තමන්ගේ දෙමව්පියන්ගේ සහෝදරියන්ගේ ජීවිතයට තියෙන බය නිසා ඔහු අන්තිමට ප්‍රකාශ කළේ මම වැටිලා තුවාලුනේ බයික් එකකින් කියලා. අපිට ආරංචි වුණු හෙම්මාතගම ප්‍රදේශයේ තරුණියට මේක හිතාමතා සැලසුම් කර සිදු කර අපරාධ ක්‍රියාවක්. පළවෙනි අවස්ථාවේදී කඩයකත් ඊට පස්සේ පාළු ස්ථානයකත් කැලෑ රොදකත් මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපේ තරුණියන් හිතාමතා දූෂණයට ලක් කරනවා. ඒ නිසා මොහුන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාර්ය උරාවිව විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊරිමාංශෙත් කනවා. බණ්ඩාරනායක මහත්මයා අද ජීවත් වෙලා හිටියා නම් ඔහු පපුව පැලෙලා මැරෙන්නේ. ඒ වගේම අපිට අහන්න තියෙන අර කාන්තාවගේ සනීපාරක්ෂක තුවායට කට ඇරි අර සංගීතවේදිනියක් ඇමරිකාවේ තමයි පදිංචිලා ඉන්නේ. ඇයට කට ඇරෙන්නේ නැද්ද නැහැ හිතාමතා කර දූෂණය සම්බන්ධයෙන්. ඇයට බාර දුන්නා යම් ප්‍රොජෙක්ට් එකක්. ඇය සල්ලි ගත්තා. හැබැයි ඒකේ වඳ මොනවාද ගල්වලා තියෙන නිසා ඇය ප්‍රතික්ෂේප වුණා. ඒක ප්‍රචාරය වුණ නැහැ කියලා. ජනාධිපතිවරණයට හරියටම තව තියෙන්නේ සතියයි. ජනාධිපතිවරණ වේදිකාව හොඳටම උණුසුම්. උණුසුම් වූ දේශපාලන වේදිකාවේ නියෝජිතයින් දැක්වූ අදහස් කිහිපයක් වෙත දැන් යොමු වෙමු. තරුණ සමාජයත් එක්ක ගිවිසුමකට එළඹෙච්ච පළවෙනි ජනාධිපති අපේක්ෂකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනකොට එතුමාගේ දර්ශනේ ඉදිරියට ගෙනියන්න මේ තරුණ අපි සූදානම්. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා මගේ අමාත්‍ය මණ්ඩලයේ තෝරනකොට තරුණ අයට තමයි තැන දෙන්නේ. 70 නෙමෙයි 80 පැනපු අයත් මැති ඇමතිකම් කරන රටක් මේක. එහෙම රටක ඊට ඉක්මනින් දියුණුව සඳහා ඕන කරන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මුළු සමාජය තුළම තියෙන දෙයක්. ඒ සමාජය තුළම තියෙන ඒ තත්ත්වය නැතිකරන්න මෙතුමා මෙතන යෝජනා කරනවා නම් අපි මේ ගැන අපේ විශේෂ අවධානය සැලකිල්ල යොමු කරන්න ඕනේ. ස්පිරිසාමයතුමාගේ වාහනේ නෙමෙයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතුමා මේ ගැන හරි අවබෝධයක් තිබුණා කියලා මට දන්නේ නැහැ. පෙට්‍රෝලියම් එක ඇතුළට ගිහිල්ලා අපි අලුත් ආණ්ඩුව හදපු වෙලාවේ ඇමතිකම නැති මිනිහෙක් ගිහිල්ලා පොරෙන් ෆයිල් ටික උස්සන්න ගිහිල්ලා එරිදී ලයිසන්ස් එක මිනිහෙක් මැරුවේ. අපි දැන් 16 වෙනි දවස් පස්සේ FCID 2 එකට ඒකම ගේනවා. එතකොට ඒ වගේ බැලුවම මේක මොකක්ද? SP දිසානායක මන්ත්‍රීතුමාගේ වාහනය ඉදිරිපිට යම් ආකාරයක බාධා වීමක් වුණා කියලා ඔහු තමන්ගේ ආරක්ෂක පිරිවර සමග එතන ඉන්න තරුණ තරුණියන්ට වෙඩි තියලා තියෙනවා. සුදු ඇඳගෙන කොක්කු වගේ හිටියට යක්කු කවුද කියලා මේ රටේ තරුණයෝ දන්නවා වගේම ඒ යක්කුන්ගේ මූණ මේ රටේ මිනිස්සුන්ට ගෝඨාභය මහත්තයාගේ දේශපාලන කඳුරේ ඉන්න SP දිසානායක පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. අපට ඕන රට හදන නායකයෙක්. අපට ඕන මේ යන ක්‍රමේ වෙනස් කරන නායකයෙක්. අපට ඕන රට දිහා බලලා ජාතිය දිහා බලලා ශාසනය දිහා බලලා කටයුතු කරන උත්තම ගණයේ පුරුෂයෙක් මේ රටේ මහපුඩුවට යවන්න. එහෙම නැතුව තමන්ට ඕනෑ වෙනකොට ජීවිත හානි කරන්න, තමන්ට ඕනෑ වෙනකොට මංකොල්ල කන්න, හිතූ හැටියට දේපල කොල්ල කන්න ඉඩ නොතියන නායකයෙක් අපට ඕනෑ. අන්නේ නායකත්වය අපට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ චරිතය තුළින් පරාපුරුත්තු වෙන්න පුළුවන්. මේ ඡන්දයෙන් සජිත් ප්‍රේමදාසට කොත්තබාය රාජපක්ෂ දෙන්නගේ එක්කෙනෙක් තමයි ජනාධිපති පුටුවට ඇවිල්ලා බාර ගන්නවා. මම හීනේ හරි එක විනාඩියක හරි ජනාධිපති පුටුවෙන් වාඩි වෙන්න බෑ කියලා තරඟන්න තමයි තරඟ කරන්නේ. අයියා මේ දෙමළ එක්කෙනෙක් මේ ඡන්දයට තරඟ කරන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම දෙමළ ජනතාවට මොනවා හරි දෙනවා කියලා කිව්වේ නැහැ. අපේ ඡන්දය විතරයි ඕනේ. අපි තා ඕනකමින් කියනවා මේ රටේ අන්තවාදයට සම්බන්ධ විශේෂයෙන්ම සහරාන්ලගේ අන්තවාදයට කිරිපෝ කිසිම දේශපාලඥයෙක්ගෙන් මොනම සහයක්වත් අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන්ගෙන් පළවෙනි මනාප අපේක්ෂා කරන්නේවත් දෙවෙනි මනාප අපේක්ෂා කරන්නේවත් මොකක්වත් අපි අපේක්ෂා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන වරදරාජා පෙරුමා, අබ්දුල් රාසි පිල්ලයා, කරුණාම්මන් කොට හිස්බුල්ලා මේ පිරිස් සහයෝගය ලබනකොට අපි අහනවා විමල් වීරවංශගෙන්, ගම්මන් පිලගෙන් මේ ඔබ කතා කරන දේශීය ඌරුවට හිමි ආණ්ඩුවක් හදන්න මේ කණ්ඩායමත් එක්ක පුළුවන්. ඕනම කෙනෙකුට තේරෙනවා මේ මොහොතේදී
ජාතික ජන බලවේගය කියලා කියන්නේ ජයග්‍රහණය කළ හැකි බලවේගය නෙවෙයි කියලා. එහෙමනම් ඒ ජයග්‍රහණය කරන්න බෑ කියලා හිතන තත්ත්වයන් තුල ඒ ජාතික ජන බලවේගයට දෙන කියන ඡන්දය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය දිසාවට තල්ලු කරන්න දෙන ඡන්දයක් බවට මේ ඡන්දය පත් වෙනවා. අලිමිනිස් ගැටුම හේතුවෙන් අහිමිවන ජීවිත ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ගැටුම කළමනාකරණය සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගොස් ක්‍රියාත්මක කළ හැකි නව ක්‍රමවේදයක් පිළිබඳ මේ වාර්තාව දුශාන්ත දර්ශනගෙන්. මොකද මේ උනේ අප්පා? මට ඉන්න බෑ. මම අද්දගෙන් ඇන්න ගියා මම දරුවා. මගේ දරුවා නෙළඹුණා මට අයිබෝඩ. අපේ දරුවාට මොකද උනේ? මයිකල් අයියෝ. වර්තමානයේ තුල ශ්‍රී ලංකාවේ දැවෙන ගැටලුවක් තමයි මේ අලි මිනිස් ගැටුම. වනයේ තුල ජීවත් වෙන වනාලිය ගම් වැදුනද, ගම තුල ජීවත් වෙන ගැමිය කැලෑ වැදුනද, මේ කෙසේ නමුත් මේ ජීවිත දෙකම අපිට වටිනවා. අලි මිනිස් ගැටුම හේතු කොටගෙන මෙම වසර තුල අහිමි වුණු මිනිස් ජීවිත සංඛ්‍යාව 102ක්. ස්වභාවික අපදාවලින් තොරව ගැටුම හේතු කොටගෙන මෙම වසර තුල අහිමි වුණු වනාලි ජීවිත සංඛ්‍යාව 330ක්. අලිමිනිස් ගැටුම විසඳීමේ අරමුණින් ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ක්‍රමවේදය ලෙස හඳුනාගෙන තිබෙන්නේ සාම්ප්‍රදායික අලි වැට ඉදි කිරීමයි. අතනින් අඩි දෙකක් තුනක් විතර වගේ තමයි තියෙන්නේ මහත්. මේක හිටවත් ඕක උඩින් බහලා කඩාගෙන යනවා, පැනගෙන යනවා. සාම්ප්‍රදායික අලි වැට හැරුණු විට ගැටුම් පාලනය සඳහා තවත් ක්‍රමවේද කිහිපයක්ම ලංකාව තුළ පවතිනවා. වනාලි අල්ලා ඉවත් කිරීම, වනාලි පළවා හැරීම, අලි වෙඩි භාවිතය, තල්, හන, බෝගන්විලා සහ දෙහිවැනි ශාක උපයෝගී කරගෙන ජීව වැට ඉදි කිරීම හඳුනාගෙන ඇති ප්‍රධාන ක්‍රම අතර වෙනවා. අපි ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ, අපේ වත්ති තියෙන හැම දෙයක්ම පාළු කරලා විනාශ කරලා යනවා. අනේ සර්, මේ අතින් වතුර ඇදලා, උකුලෙන් වතුර ඇදලා මේවා හදාගත්තේ හරිම දුකසෙ. අපේ ජීවිත අපිට දියව්! විදුලි වැටේ සරබාලු! දකුණු අප්‍රිකාව කියලා කියන්නේ අලි මිනිස් ගැටුම බහුලව පැවති රටක්. ඔවුන් මෙම ගැටලුව කළමනාකරණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් අත් හදා බැලුවා. ඒ තමයි මීමැසි පාලනය. The elephant came to my farm. අලි එනවා මගේ ගොවිපල ළඟටම. නමුත් ඒගොල්ලන්ට ඇතුළට එන්න බෑ මීමැසි වැට නිසා. මීමැස්සන්ගේ සද්දෙට අලි බයයි. ඒගොල්ලෝ වෙන පැත්තකින් යන්න යනවා. අලි ගම්මදින එක නවත්තන්න පුළුවන් හොඳ ක්‍රමයක් මේක. ඒත් සමගින් ITN සත්‍යන්ත රාත්‍රී 9 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.